de antes. FM Satiante. සුබදසනකෝ එවා හැම දිනටම උදේ 10යි විනාඩි 10යි මේ වෙලාව වෙද්දී අපි කිව්ව කෙනෙක් එනවා කියලා මේ පැත්තට ආයෙත් ඔහුත් එක්ක කතා කරන්න බලාගෙන ඔහු කියන්න මොනවද කියන්න බලාගෙන ඔබ මේ වෙලාවේ සිරස FM අහගෙන ඉන්නවා කින්ස්ලි අපි සුබදසනක් වේවා කින්ස්ලි සුබදසනක් මහේෂා සුබදසනක් හැම දිනටම හොඳ කියන්න නරක කියන්න අඩුපාඩු කියන්න එවනත් අඩුපාඩු හදන්න බලනින් හැම දිනටම ආයුබෝවන් සෑහෙන කාලයකට පස්සේ ආපහු පුරුදු සංගීතයත් එක්ක පුරුදු විදිහට පුරුදු මැදිරියට වෙනස් සෑයත් එක්ක හමු වෙන්න බලාපොරොත්තු වෙන ආවේ මහේෂා කාලයකට පස්සේ මේ පැත්ත එනකොට ඉතලම් කියනෝනේ උදේ 10ට එනවායි කියලා කිව්වේ ඔව් දැන් 10යි 10යිනේ ඔව් අපි එහෙම තමයි වෙලාවක් කිව්වොත් ටිකක් හැම වෙලාවෙලා යන්නේ අපි මෙතනින් පටන් ගමු මේ කතා බහ කරන්න හුඟක් දේවල් තියෙනවා කතා කරන්න පරණ පුරුදු අංක එහෙමත් තියෙනවා අංක එහෙම වෙනස්ලා නැහැනේ නෑ 0112848888 අපි දුරකතන අංකය උදේ 10 වෙනකල් අපි ඉන්නවා කියලා කිව්වනේ නෑ 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 දවල් 12 වෙනකන් අපි ඉන්නවා කින්ස්ලි අවිත් මේ පැත්තේ වැසියන් කෙරෙහි නැමි අරහත් මහා මිහිඳු හිමි පිව්වේ උතුම් සදහම්නි පුත නුඹටත් පොවමි එමි ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ බඳු උතුම් ලංකාවේ දසතින් දුසිරිත් බොවේ මේ ගැන වැඩ කොලොත් නොවේ නුඹෙත් මගෙත් නම කියවේ ඉටු කොට කළ යුතු යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් නුඹයි මගේ පුතා උතුම් ලැබූ දිවි පෙවෙතේ කොටසක් ගත සමය වෙතේ බුද නොකොලොත් නොබෙන් පුතේ මෙලොවට කිසි පලක් නැතේ මේ ගැන වැඩ කොට ඉමහත් ලැබෙන දුකත් හිරිහැරයත් නිවනට සරි කොට සිතතොත් නුඹයි මගේ පුතා සමත් හිමි පොදු දේ නම් නැති බැරි හිඟ අවහිරකම් මේ දේ මැඩගෙන දස්කම් පෑම තමයි සුරුවිරුකම් උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා ලොකු වෙන්නේ
මේ කලින් අහපු ගීතය ගැන යමක් කියන්නම වෙනවා මොකද මේ ගීත ඇහෙන්නේ ඇයි එහෙම නැත්නම් අද ඉරිදා අපි මේ පරිණ රසාංග කරන්න හැම සූදානමක් නැහැ හැබැයි මේ ගීතේ තියෙන සමහර දේවල් අදට කොයිතරම් වළංගුද කියලා හිතුණා ඔය ගීතය ගීතයක් විදිහට කියන්න කලින් ඒක කවියක් බවට පත් වුණා කියලා කියන්නේ විශේෂයෙන්ම ඔය එස් මහින්ද හාමුදුරුවෝ කියලා එස් මහින්ද හාමුදුරුවෝ කිය අපි කියන්නේ ඔය සී කිම් මහින්ද කියලා සමහරු කියන්නේ අන්නේ හාමුදුරුවෝ ගැනක් යමක් කියලා පටන් ගන්න ඕන කියලා හිතුවා ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුව අපේ ජාතික වීරවරයෙක් විදිහට කිරුළු පරලා දෙන්නේ අවිචාරවත් යුගයක සිංහලයන්ගේ වල්මත් වූවන් බව නැත්නම් සිංහල වල්මත් වීම පිළිබඳව ජාතියට සිදුවෙන යන විපත අවබෝධ කරගෙන අභිමානවත් ජාතියක් ආයි පනපවන්න කියලා හිතාගෙන උන්වහන්සේ කරපු සේවාව නිසා 1901 ටිබෙට් ජාතික එහෙම නැත්නම් 1901 දී ටිබෙට් දේශයේ සී කිම් කියන ප්‍රදේශයේ තමයි උන්වහන්සේ උපත ලැබුවේ ගිහි නම එස්කේ තෂ්නිම්ගල් ලංකාවට ආවේ ඒ කාලේ ලංකාවේ පැවිදිලා හිටපු තමන්ගේ වැඩිමහල් සහෝදරයා ගැන සහෝදරයත් එක්ක ලංකාවට ඇවිල්ලා එතුමා මාලිගා කන්දේ විද්‍යෝදය පිරිවෙනේ ශාස්ත්‍රාඥයන් පෝෂණය වෙලා පාලි සංස්කෘතික භාෂා හදාරලා ඒකෙන් ඉගෙනගත්ත මේ භාෂා නයිපුණ්‍ය ප්‍රයෝග කරගෙන ලංකාවේ සාහිත්‍ය නගා සිටුවා කියලා කියනවා ඒ විතරක් නෙමෙයි පරාදීනව හිටපු සිංහල ජාතිය පුබුදුවාලීමේ මහ උකර්තව්‍යයට උර දෙමින් කටයුතු කරපු මහා වීරවරයෙක් විදිහට විදේශිකයෙක් වුණත් ලංකාවේ තියෙන වැදගත්කම තේරුම් ගත්ත කෙනෙක් විදිහටයි එස්කේ තෂ්නිම්ගල් කියන ගිහියා පස්සේ කාලෙක සී කිම් මහින්ද කියලා මේ පැවිදි වෙච්ච මේ එස් මහින්ද හාමුදුරුවෝ ලිව්වයි කියලා කියන්නේ ඒක තමයි අපි පුටා ගත්ත ගීතය වැඩසටහන ඉරිදා වුණාට ටිකක් කාලෙකින් ඇහිච්ච නැති බරපතලක් තියෙන දේවල් කතා බහ කරන්න කියලා හිතුවා. ඉරිදා මේ බරපතල දේවල් කතා කරන දවසක් නෙමෙයි මහේෂා. හැබැයි ජනප්‍රිය සින්දු එහෙම නැත්නම් ඉතර ඇහෙන සින්දු වලට වැඩිය ටිකක් වෙනස් දේවල් වචන හිතන්න ආරාධනා කරනවා. අද කතා කරන්න හුඟක් දේවල් තියෙනවා. මම කලින් පොරොන්දු වෙච්ච හුඟ දිනෙක එnde ඉන්නවා කතා කරන්න ඉන්නවා. ඒ විදිහට 1990 හොඳම ගීත රචනයට සහභාගි වෙච්ච සම්මානයට පාත්‍ර වෙච්ච හොඳම ගීත ගායනයට ලැබිච්ච සම්මානය හිමි කරගත්ත ගීතය ඊළඟට අපි අහනවා. විශාරද නන්දා මාලනිගේ ඒකත් උදේට හිතන්න හොඳ සින්දුවක් මිනිසුන් මැද පුතුනේ මී මඬලින් ආහසින්
හඳ මඩලින් බසින් මිනිසුන් මැද පුතුනි මී මඩලීදී අහසින් බසින් සඳ මඩලින් බසින් මිනිසුන් මැද පුතුනි මී මඩලී අහන්න බොහොම ස්තුති අපිව දිරිමත් කරනවාට පෞද්ගලිකව එක එක්කෙනාට දුරකථන අවස්ථා ලබා දෙන්න ගියොත් අද වැඩසටහන වෙනුවට අපිට සුබ පැතුම් පිළිගන්නේ වට ස්තුති කරන්න රැගෙන වෙන මොකුත් කරන්න වෙන්නේ නැහැ මහේෂෝ අපි කතාවක් කිව්වා මේ ඉරිදා උදේට මම රේඩියෝ අහගෙන හිටියා හැම channel එකක්ම පුදුම බුද්ධඝමයිනේ උදේට කවි තියනවා කවි බණ තියනවා ආගමික වැඩසටහන් තියනවා භාවනා කරන හැටි කියලා දෙනවා මේ ඉතින් ඇත්තටම මේ පන්සල් වලට මයික් හයි කරලාද කියලා හිතන එක වැරද්දක් නැහැ මමත් ඒක නිසා ආයි මොකද සම්මතෙන් පිටපයින්නේ මාත් හිතුවා අද පටන් ගන්නකොට පටන් ගන්න ඕනේ බුදුහාමුදුරන් කාලේ ප්‍රශ්නෙකින් කියලා ඔක්කොම මේ ගෞතම බුදුහාමුදුරන්ගේ මෛත්‍රී බුදුහාමුදුරන් කතානේ කියන්නේ මං යනවා කාශ්‍යප බුදුහාමුදුරු ගාවට කාශ්‍යප බුදුහාමුදුරු හිටියේ ඔය දන්නවනේ බුදුහාමුදුරුන්ගේ පොලිමක් තියෙනවා නම් ගම් කියන්නේ කියන්නේ එතකොට මේ කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ ගඟක් ගාව එක මහ විහාරයක් තිබුණලු පන්සලක් තිබුණා ඒකේ සිල්වත් වත්පිළිවෙත්වල හරියට හැසිරෙන භික්ෂුන් වහන්සේලා බොහෝ ගාණක් වැඩ හිටියා බුදුහාමුදුරන් කාලේ ඒ භික්ෂුන් වහන්සේලා උදේම අවදි වෙලා බුදු ගුණ සිහි කරලා මළුව අමදිනවා දන්නවනේ මළුව අමදිනවා කියන්නේ මොකද්ද කියලා දත් මදිනවට නෑ නෑ පන්සල් පන්සල් මිදුළු අතු ගන්නවට එතකොට හාමුදුරුවන්ගේ හරි වෙනස්නේ කතා කරන දේවල් නේද කියන්නේ අපි කන කොට හාමුදුරුවෝ වළඳ දෙනවා අපි නිදින කොට හාමුදුරුවෝ සැතපෙනවා අපි නාන කොට හාමුදුරුවෝ පෑන් සැනහෙනවා උගක් උගක් දේවල් තියෙනවා ඉතින් මේ මළුව අමදින හාමුදුරුවන්ට එක එක වැඩ තියෙනවා ඒ අය බොහොම සිහියෙන් තමයි ඔය දේ කරන්න ඕනේ කියලා කියන්නේ දවසක් එක හාමුදුරු නමක් සාමණේර නමකට මේ කිව්වා අන්න මං මළුව අමදලා තියෙනවා අන්න අතර දිහට කුරුටේ ගිහිල්ලා අරන් දාන්න කියලා ඉස්තවීර කියලා හැම කියන්නේ නැති නම ආමන්ත්‍රණ පදේ මොකද කියලා දන්නේ නැහැ අකීකරුවේ සාමණේර හාමුදුරුවෝ නිකන් ගණන් ගන්න නැතුව හිටියා චුග්ගගා ඉන්නව හැටේලා පොඩි හාමුදුරන්ට ආයෙක පොඩි හාමුදුරන් කුරුටි අරන් දාන්න කියලා කොහොම ඉවසීමෙන් කිව්වා අර තුන් පාරක් කිව්වේ පොඩි නම කුරුටි අරන් දානවද කියලා හුවා තුන්වෙනි පාර කිව්වා ඇහුවේ නැහැ අකීකරු භික්ෂුනි ඔව් ඊට පස්සේ කරේ භික්ෂුන් වහන්සේ සාමණේර හාමුදුරුවන්ව හික්මවන්න කියලා හිතාගෙන ඉදල් මිටෙන් පශ්චාත් භාගයට වැරෙන් වැඩම කිරීමක් කළා යම් ඉතින් ගැහුවා කියලා කියන්නේ හොඳ නැහැ සාමණේර හාමුදුරුවන්ට ඉදල් මිටෙන් පසට පාරක් ගැහුවා ගැහුවාම සාමණේර හාමුදුරුවෝ ආයි පාරක් කුණු ටික දැම්මේ නැත්තම් තව පාරක් ඛණ්ඩවේ කියලා හිතාගෙන බයෙන් මේ කුණු ටික ගිහිල්ලා දැම්මා අහකට කියන දාන්න ඕන තැනට දැම්මා කුණු ඉවත් කිරීමේ පිණෙන් තමන් නිවන් දක්නා ಜಾති දක්වා උපනූපන් ಜಾතියේ තේජස් තියෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කළා මේක එකයි ඉදල් පාරවල් ඛණ්ඩ ඕනේ නැ මම මේ කුණු ටික අරන් දාන පිණෙන් මං උපන් උපන් ಜಾතියකද උපන් නූපන් ಜಾති කියලා කියන්නේ ඔය උපන් උපන් කියලා කියන්නේ උපන් නූපන් ಜಾති හැම එකෙම කොහේ හරි පහළ වෙනවද මගේ වටේට ලොකු රැස්වලල්ලක් තියෙනවනේ හැමෝම නිකන් සරෙන්ඩර් වෙලා ඉන්නෝනේ කට්ටිය ඉන්නේ සෙනග ගිටිපුවම මගුල් ගෙදරට එහෙම ගියා මනමාලාව ගණන් ගන්න එමනේ හොක් පස්සේ තමයි සෙනග ඉන්නේ ඒ වගේ මේ වගේ තේජස් තියෙනෝනේ කියලා ප්‍රාර්ථනා කළා ඒ වගේම තව එක ප්‍රාර්ථනාවක් කළා අපි මේකේ කාට සැකන්ඩ් වෙන්න යන්න ඕනේ නැහැ කියලා කියන්නේ ආයි දෙවනි වෙන්නේ මාව කවදාවත් කතා කරලා පරද්දන්න බෑ කියලා වෙලා අදිෂ්ඨාන කළා ඒ කියන්නේ ප්‍රාර්ථනා දෙකයි කළේ එකක් තමයි උපනුපන් ಜಾති මං යනකොට මගේ වටේට තේජස තියෙනවනේ කොයි සභාවට ගියත් මාව අනිත් කට්ටියට වැඩිය කැපිලා පේන්න ඕනේ තේජස් තියෙනවනේ දෙවෙනි එක තමයි කවදාවත් මාත් එක්ක කතා කරලා වාද කරලා වෙන කෙනෙකුට දිනන්න බැරි වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනාවක් කළා මේක නිකන් නෙමෙයි කරේ තනියෙන් ඔය බයිනෝර කියන්නේ හුයන් කොමල් කවදා හරි තාගන්නම් කියලා තනියෙන් කතා ඒ වගේ තනියෙන් තමයි හයියෙන් කියුවේ අර මිදුල ඇමදලා කුණු ටික අරන් දාන්න හාමුදුරුවන්ට කියලා අහුවේ නැතිනම් ඉදල් පාරකුත් ගහලා නාන්න යන හාමුදුරුවන්ට ඇහුණා මේ සාමණේර හාමුදුරුව කරන ප්‍රාර්ථනාව කියනවා ඇහුණා හාමුදුරුව කල්පනා කරනවා කුණු දාලා එහෙම එකක් හම්බ වෙනවා නම් අතු ගාපු මටත් මොනවා හරි හම්බෙන්න එපා ඒක නිසා කල්පනා කරනවා මගේ අනින් කසල ඉවත් කළ මොහු මෙසේ ප්‍රාර්ථනා කරයි නම් ඒක ඉෂ්ට වෙනවා නම් මිදුල අතු ගාපු මම කරන ප්‍රාර්ථනාවත් ඒකාන්තයෙන්ම ඉෂ්ට වෙන්න ඕනේ ඒක නිසා සිල්වතුන්ගේ ප්‍රාර්ථනාවත් ඉෂ්ට වෙන්න ඕනේ කියලා මතු භවවලදී මොතු මොහු විමසන ප්‍රශ්න වලට කිසිදු පැකිලීමක් නැතුව පිළිතුරු දීමේ හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. දැන් එතනත් ගුරු ගෝල ප්‍රශ්න ඇති වෙනවා. නේ ගෝලයාක ප්‍රාර්ථනා කළේ කවදාවත් මාව පරද්දන්න හම්බෙන්න එපා කියලා.
එතකොට ලෝකේ කාටවත් පරදින්න බෑ කියලා තමයි ප්‍රාර්ථනා කරේ. ගුරුන්නාංශ කල්පනා කරනවා නැත්නම් හාමුදුරුවෝ කල් කිව්වා ගෝලයා හැම වෙනවනම් ඔහුට විතරක් අනිත් ඔක්කොම පෙරදුනාවේ මට විතරක් ඔහුව විමසලා හැම ප්‍රශ්නෙටම උත්තර දෙන්න අවස්ථාව ලැබේවා කියලා. බුදුහාමුදුරුව තෞතිසාදි වීලෝකේ වැඩ දහම් දේශනා කරද්දී ඊට පස්සේ කියනවා මා පිරිණිවි 500ක් අවුරුදු ගියාට පස්සේ මේ දෙදෙනා මිනිස් ලෝකේ ඉපදිලා ප්‍රශ්න විචාරක වැඩසටහනක් කරනවා රේඩියෝ නෙවෙයි. හරියට ප්‍රශ්න විචාරක වැඩසටහනක් තියෙනවානේ. ප්‍රශ්න විචාරක වැඩසටහනක් කරලා ඒව ප්‍රශ්න ඇසීමෙන් සහ ප්‍රශ්න විසඳීමෙන් මා දේශනා කරපු ගැඹුරු දහම අවුල් වියවුල් නැතුව 5000ක් කල් පවතින විදිහට ස්ටැබ්ලිෂ් කරනවා. කියන්නේ ස්ථාපිත කරනවා වර විදිහට කිව්වා. කසල ඉවත කරපු හාමුදුරුවෝ දැන් ඉතින් ප්‍රාර්ථනා කරපු විදිහට තමන්ගේ ප්‍රාර්ථනා බලෙන් සාගල නුවර මිලිඳු කියලා රජ කෙනෙක් වෙලා ඉපදුනා. තේජසින් නුවණින් බලෙන් රූපෙන් දඹදිව සියලු රජවරු අභිභවා සිටියා. මිත්‍යා දෘෂ්ටිගත් අය සමග වාද කරපු ඔහු ඔවුන්ගේ මතේ නොපැහැදිලා බඩහින්ද බොරුවෙන් ලෝරවටන මහ හොරු කියලා. ඔය උදාරාර්ථ වෙනකොට උදාරාර්ථ කියන වචනේ ආවයි කියලා කියන්නේ ඔතරින් මේ බඩහින්ද ජීවත් වෙන්න කරන බණ කියලා වෙලා එයාට නිග්‍රහ කරලා චැලෙන්ජ් කරා. දඹදිව මාහා කතා කරන්න මගේ සැකය දුරු කරන්න සමතෙක් නැත. සියලු දඹදිව හිස්සුවේ බොල්ලුවේ කියලා චැලෙන්ජ් කරා. දඹදිව බොල්ලුණාද නැහැ. මොකද මිදුල අතු ගාපු භික්ෂුව අනිත් පැත්තෙන් ඉපදිලා ආය වෙනකොට අර ප්‍රාර්ථනා කරපු විදියට හිමාලය අසල තජංගල කියන ගමනු මේ බමුණු ගමේ ගෙදරක සෝනුත්තර කියලා බැමිණියෙක්ගේ වැඩේ ඉපදිලා නාගසේන කුමාරයා කියලා ප්‍රසිද්ධ වුණා. අවුරුදු 7 දී සියලු ශිල්ප ශාස්ත්‍රී ගණන රෝහණ මහතෙරුන් ළඟ පැවිදි වෙලා රෝහණතරුන්ගේ අභිධර්මය සහ පැලලුප් දොර අශෝකාරාමේ ධම්මරක්කිත තෙරුන්ගේ සූත්‍ර විනය ඉගෙනගෙන නොබෝ දවසකින් ත්‍රිපිටකයේ පරතරයට පැමිණලා රහතුන් වහන්සේ කියක් කෙනෙක් බවට පත් වුණා. උන්වහන්සේ ඊට පස්සේ රේඩියෝ වැඩසටහනකට වැඩියේ නැහැ. පස්සේ අනිකුත් රහතුන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි මිනිඳු රජු හා වාදයට සාගල නුවරට වැඩියා. මිනිඳු රජුත් පෙරපරුපතු ප්‍රාර්ථනා කරපු විදිහට වාදයට සුසු කෙනෙක් හොයමින් ඉඳලා භික්ෂු සංඝයා වහන්සේලා වෙහෙසමින් තැන තැන යනකොට සංකේය පිරිවෙනේදී නාගසේන හාමුදුරුව මුණ ගැහුණා. දැන් හෙන ඩිබේට් එකක් යන්නේ. ඔතනින් එහාට තියෙන දේවල් මිලින්ද ප්‍රශ්නය කියලා බොහොම අපූර්වට ලෝකේ තියෙන පටන් අරගන්නකොටම ඇහුවලු ප්‍රශ්නයක් ඇවිල්ලා මේ ප්‍රශ්න අහන්න මේ දෙන එකට එකතු වෙලා අහන්න පටන් ගත්තා. මේ සංසාරෙන් ඉඳලා එන චැලෙන්ජ් එකක් නේ. ඇහුවා මේ මම ප්‍රශ්න අහනවා උත්තර දෙනවාද කියලා. හාමුදුරුවෝ කියනවා ඔබ පඩිවරයෙක් විදිහට ප්‍රශ්න අහනවා නම් මම උත්තර දෙනවා, ඔබ රජ කෙනෙක් විදිහට අහනවා නම් මම උත්තර දෙන්නේ නැහැ කියලා. එතනින්මත් ලොකු ප්‍රශ්නයක්. මේ දෙන්නෝ ප්‍රශ්න අහන්නේ කොහොමද? රජ කෙනෙක් කැමතිසෙන් ප්‍රශ්න අහන්න දනුවන් දෙන්න බලාගෙන පඩිවරයෙක් කැමතිසෙන් ප්‍රශ්න අහන්නේ උත්තර දෙන්න බලාගෙන. එනිසා ඔබ වැඩසට අහන්න ඕනේ අලි රජ කෙනෙක් විදිහටද, අලි උගතෙක් විදිහට කියලා අපි ඔබට ආරාධනා කරනවා. දඹදිවෙන් ගැන කතාවක් ආපු නිසා පොඩි පරණ හිඳි සින්දුවක් අහමුද?
දහය වෙද්දී කින්ස්ලි ආව මේ පැත්තට. කින්ස්ලි අපි කෝල් එකක් දීලා කියන්න කිව්වනේ 01128888 අපේ දුරකථන අංකය. ඔව්. ඉතින් ඒකට කෝල් කරලා කට්ටිය මොනවද කියන්නේ? එක එකව කියනවා හෂා අවුරුදු ගාන තිස්සේ කතා කරපු අය මතකද කියලා අහනවා. මතකයි නේද කියලා අහනවා. ඉස්සර මෙම අහවල් දවසේ අහවල් දේ කිව්වනේ නේද කියලා මං ඉතින් මතක නැති ඒවටත් ඔව් කියනවා. ඉතින් මේව කතා කරගෙන යනවා. හිතවත් කොමාසේ මම මිලින්ද ප්‍රශ්නේ ගන්නේ මං කතා කර හිටියේ. ඊට වැඩි ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා. වික්ටර් ලෙලුම් ප්‍රශ්නේ කොයි වෙලාවද විසඳන්නේ කියලා මං කිව්ව විසඳන්න තව ටිකකින් පොඩ්ඩක් ඉන්න අහකට කියලා. මම කිව්වා මේ තව හුඟ හුඟ දේවල් අහනවා. ඒ අතරතුරේ මේ වැරදිලා ගත්ත කෝල්ස් උත් තියෙනවා සමහර වෙලාවට. මේ ගීරි දනවා කියලා මීරි දාවේ නැත්තේ මොකද කියලා අහනවා. මං කව නැහැ මං එනවා කිව්වේ නැහැ කියලා. ඔය මේ ඊරිදා ගීරි දා වගේ නෙවෙයි කියලා අපි සින්දුවක් අහලා තිනවනේ. ඒ සින්දුව හැදෙන්න මුල කොහෙද කියලා හොයාගෙන ගියොත් අපිට හම්බ වෙනවා ඒක ඉංග්‍රීසි සින්දුවක් කියලා. අපි ඊරිදා උදේක අහමු දැන්. You can kiss me on a Monday, a Monday, a Monday is very, very good. Or you can kiss me on a Tuesday, a Tuesday, a Tuesday, in fact I wish you would. Or you can kiss me on a Wednesday, a Thursday, a Friday, and Saturday is best. But never, never on a Sunday, a Sunday, a Sunday, 'cause that's my day of rest. Kiss me on a cool day, a hot day, a wet day, whichever one you choose. Or try to kiss me on a gray day, a May day, a pay day, and see if I refuse. And if you make it on a bleak day, a freak day, a weak day, well, you can be my guest. But never, never on a kiss me on a weekday, a weekday, a weekday's the day to be my guest. But never, never on a Sunday, a Sunday, a Sunday, 'cause that's my day of rest. But never, never on a Sunday, a Sunday, a Sunday, 'cause that's my day of rest.
ළඟට ඇවිදින් තුරුළු වෙමි ආවට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් නාදරින් දේවදත්ත කතාව කියලා. ඉතින් මං කෝ මේ දේවදත්ත කියලා අපි බයිනවනේ සමහර ලාවට අපෝ මහ දේවදත්තයා කියලා. කිසි ආගම ධර්මයකට කිසි චාරයක් නැහැ. කිසි දෙයක් මේ සාකතා කන්නේ මේ ත්‍රිපිටකයට අපහාස කරනවා හාමුදුරුන්ට අපහාස කරනවා ආගම ධර්මයන් නැහැ කිරිචාරයන් නැහැ කියලා බයිනෝට කියන මහ දේවදත්තය අනක් ගුණක් නැහැ කියලා. හැබැයි දේවදත්ත බුදු වෙනවා කියලා අපි කොහෙවත් අහලා තියනවද කියලා හිතන පරණ පොත්පත්වල හොයාගෙන යනකොට හම්බ වෙනවා ඒ ඔය මිලින්ද ප්‍රශ්න ඔය මිනෙන්ඩ්‍රෝස් රජුරෝ කියලා තමයි සමහරලාට පරණ පොත්වල තියෙන ඔය මිලින්දු රජුරවන්ට නාගසේන හාමුදුරුවන්ගෙන් අහනවලු ඒක තැනකදී දේවදත්ත පැවිදිලා සංඝ බේදය කරලා කල්පයක් උළුලේ අවිචි මහ නරකයේ පැසෙන බව දැන දැන මොන ගේ මාර්ගද මහාන කරේ කියලා මහනකර බුදුහාමුදුරුවනේ තමන්ගේ මස්සිනා හිඳගමන නෙවෙයිනේ මේ අච්චර සර්වඥාණයෙන් දැනගෙන හිටියා නම් මෙහෙම පස්සේ කාලෙක තමන්ට හතුරු වෙලා එනවා සංඝයාව බේද කරනවා කියලා සමහරවිට ඉන්ටර්විව් එකේදී කියන්නේ එයාගේ ඇටිටියුඩ් හොඳ නැහැ ගන්න හොඳ නැහැ කියලා එච්චර මේ සාමාන්‍ය ඉන්ටර්විව් පැනල් එකකින් දන්න එක ඔච්චර බුදුහාමුදුරුව වෙලා ඇයි එහෙනම් දේවදත්තව මේ මහාන කළේ කියලා එතකොට බුදුහාමුදුරුව දෙන උත්තරේ පැහැදිලි කරලා තියෙනවා නාගසේන හාමුදුරුවෝ දේවදත්ත පැවිදි නොවි ගිහිව හිටියා නම් බොහෝ අකුසල් කරලා කල්ප කෝටි ගණන් නරකයෙන් නරකයට වැටිලා අප්‍රමාණ දුක් විඳිනවා කියලා දිවසින් දැකලා තමන්ගේ ශාසනය පැවිදි විලා ඒකෙන් පැවිදි ණයට අනන්තයේ අනාගතයේදී කවදා හරි සපතක් මේ සහනයක් ලැබෙනවා කියලා ඉන්වාසි විශ්වාස කරනවා. ඒක නිසා මේ බලවත් පුරුෂයෙකුට නෑයෙකුට මිත්‍රෙකුට රජ කෙනෙක්ගෙන් දැඩි දඬුවමක් හම්බුනහම කරුණු කියලා දඬුවම සැහැල්ලු කරලා දෙනවා වගේ එයාට උරුම වෙලා තිබිච්ච දඬුවම සැහැල්ලු කරන එකයි බුදුහාමුදුරුවෝ කරේ කියලා. දේවදත්ත හාමුදුරුව පෙර වෛරයෙන් හින්දා බුදුහාමුදුරුව මැරීමට නොයෙක් උත්සාහ කළා බැරි දෙච්ච තැන සංඝ බේදය කරලා මිය යන මොහොතේදී බුදු ගුණ සිහි කළා. ස්වාමීනි මාගේ ලෞතර බුදුරජාණන් වහන්සේ වහන්සේ අපරාධ කළ මා කෙරෙහිද අඟුලිමාල කෙරෙහි දැක්කූ නාලගිරියත් රජු කෙරෙහි දැක්කූ රාහුල කුමරිගේ දැක්කූ කරුණාව දක්වන්න කියලා ප්‍රාර්ථනා කරා කියලා කියනවා. යසෝදරාවන්ට සහෝදරයා වුණා රාහුල කුමාරයාගේ මාමා වුණා මේක නිසා මාව නරකින් දුකින් ගලවා ගන්න කියලා මරණ මොහොතේදී බුදුන් සරණ ගියා කියලා තමයි පොත්පත්වල කියන්නේ. මෙන්න මේ ප්‍රාර්ථනාව හින්දා මතු දවසක අවීචියෙන් මිදිලා සට්ටික්කර සටික්සර සමාන නම කිව්ව වැරදි. දේවදත්ත ඉන්ද්‍රචන ප්‍රශ්න නැහැ. හැබැයි සටිස්සර කියලා පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් විදිහට මේ උන්වහන්සේ පස්සේ කාලෙක පසේ බුදු බව ලබනවා කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒ හාමුදුරුන්ගෙන් වැඩි විස්තර අහගන්න පුළුවන්. ජලපහරට අහු වෙලා පහළ බලාගෙන යන දේවදත්ත උඩුගම් වලා හැරෙව්වයි කියලා කියනවා. දේවදත්ත ප්‍රෞජ්‍ය ප්‍රශ්නය කියලා තමයි ඕක මිලින්ද ප්‍රශ්නේ තියෙන්නේ. උතර ප්‍රශ්නයක් නැහැ. දැන් අපේ ශාසනය කොච්චර කල් තියෙනවා කියලාද ඔය කතාවට කියන්නේ? අවුරුදු 100ක් කර තියෙනවා තව. 2500යි 5000යි කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ කතාවස්තුන්දී අහනවා රහතුන්ගේ ලෝකේ හිස් නොවේ කියලා එක ප්‍රශ්නයක් අහද්දී කියනවා
ආනන්දේනි කාන්තාවන් ශාසනයේ පැවිදි නොවුවේ නම් දස දහසක් අවුරුදු සද්ධර්මයේ පවති. දැන් සද්ධර්මයේ පවතින්නේ අවුරුදු 5000ක් පමණ කියලා තියෙනවා. ඒතර 2500ක් නෙමෙයි 5000ක්ම කාන්තාව පැවිදි වෙච්ච නිසා නැති වෙලා ගියා කියලා කියනවා. මම ඔතනින් යට කතා කරන්න යන්නේ මේ මේ විවිධ ආයතන උදහසට ලක් වෙන්න තියෙන නිසා. ඔය අවුරුදු 5000කින් පස්සේ ඇති වෙන සහ පහළ වෙන කෙනෙක් ගැන අපුරු කතාවක් තිබුණා කාලෙකදී. මේ මෙද්බෝසත් පහළ වෙන්න කලින් මැද්දෙන් ඇවිල්ලා යන විරවරු ගැන කපුගේ මහත්තයා ගීතයක් කිව්වා. අහලා බලන්න. දම්පියාව net පියාන බලා සිටිනුදෝ විනේය ජන net අයාන බලා සිටිනුදෝ මෙත්වෝ සත්ති දසපුරේ තවමත් නිදිදෝ මහාවීර මහ පොළොවේ ජනිත නොවනුදෝ දස යුගය ඇවිත් ලබුත්තිත්ත වෙති ගඩොල් බුදුන් යකඩ බුදුන් මෙහෙරේ විහරති දහම් පදය පොත්ගුල් තුල ඉකි බිඳ වැල පෙති දම් දීපයේ දම් අමාව වත් වෙනුවට කති සෙන් රජු ආවෙත් නැත එයින් තැවුනි සිත 2500 වසරක් ඉවසන්නද අප 5000ක් කල් ගිය තැන දම් දීපය නැත ඉදසපුරෙන් බිමට බසිනු මෙත් මහා බෝසත දසපුරෙන් බිමට අවුත් බිහිවනු බෝසතුනේ තව 2500ක් ඉඳිනු බැරිය ඉතිනේ දිදසපුරෙන් බිමට අවුත් බිහිවනු බෝසතුනේ තව 2500ක් ඉඳිනු බැරිය ඉතිනේ දේකලහයි විරාඩි 10යි දැන් කින්ස්ලියාවිත් ඔබ හගෙන ඉන්නේ අපි ඉන්නවා තවල් 12 වෙනකන් මේ පැත්තේ කින්ස්ලියාවිත් කතා කරන බිඳුව 112 84888 රන් තිකිරිසිනා මුව මුව පානා ලංවියත් අල්ලාගෙන අත් අල්
कर सिटला गंग तेरा हरला गमना कुन्यन वद सुदु मल्ली रंटी किरी सीना Allagin esdelwa tanti kirisina muwa muwa pa ඒෂා සිංගප්පූරි ආරච්චි මහත්තයා කියලා තමයි නම කිව්වේ ආයිබෝන් නේ ආයිබෝන් මහත්තයා ඔව් ඔබතුමා මේ සිංගප්පූරිද වෙංගප්පූරි ආරච්චි ඔව් මේ හුඟ දෙනෙක් කතා කරනවා ඔබතුමා තමයි මගේ ජනප්‍රියම පුජ්‍යදේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එරනකොට සමා වෙන්න රාජනායකව සම්බන්ධ කරපුවා මම දේශපාලනයට කොරෙත්ම කැමති නෑ දැන් ඔව් ඔබතුමා තමයි මගේ ජනප්‍රිය පුජ්‍යදේ වයස එහෙම කොහමද ඔබතුමාගේ මගේ 76යි වයස මම මේ දවස්වල ඉන්නේ අසනීප ගැටෙන් ටික කන්සභාගේ රෝග වගේ හැලෙලා 76ත් වයසක්ද කිව්වලු නේද 76ත් වයසද වික්‍රත්නායක මහත්තයාට අවුරුදු 76යි අපි කතා කරන ප්‍රශ්නයක් දැන් තව ටිකකින් ඔව් එහෙනම් ඔබතුමාට බොහොම ස්තුතියි අපිට කතා කරේ මේ සුබපතන්න කියලා කිව්වා මම අවස්ථාව දුන්නා සියලුම දෙනා වෙනුවෙන් ජේෂ්ඨ පුරවැසියෙකුට අවස්ථාව දෙන්න ඕනේ හින්දා මේ එතුමාට අවස්ථාව ලබා දෙනවා අපි ඉස්සෙල්ලා අහපු ගීතය TM ජයරත්න මහත්තයාගේ ගීතයක් මේ නිලල් ක්‍රමසිංහත් එක්ක කියපු ගීතයක් මේ ඊළඟට අහන්න යන ගීතය ගැන කියන්න කලින් මම ওই සිංහල පාඩමක් කියන්න කියලා බැලුවේ සිංහල පාඩම ඔය ඉරිදාට සිංහල පන්ති ගියා වගේ දෙනෙත් දන්නේ නැහැ මහේෂා මේ සිද්ධියක් තියෙනවා ඒකයි මම මේ කියන්න හදන්නේ ඔය සිංහල පාඩම ඉගෙන ගනිද්දී අපි දෙන එකට ඉගෙන ගත්තම තිරංජය කියලා කෙනෙක් ඉන්නවා දැන් එයා සිංහල උගන්වනවා ඔට්ටාව පැත්තේ අද සාමාන්‍ය සිංහල ගුරුවරයෙක් වුණාම හම්බෙන විශේෂ වරප්‍රසාදයක් තමයි ගොඩක් අය දන්නේ නැති මේ ළමයින්ට අකුරු කියවන්න යන අවස්ථාව දෙනවා අකුරු කියවන්නට කවුරු හරි සිංහල සර් කෙනෙක් ලව්වා ගෙන්න ගත්තාම තමයි හොඳට සිංහල අකුරු ටික ඉගෙන ගන්න පුළුවන් කියලා. ඉතින් සිංහල අකුරු ගන්නවා නම් නැත්නම් ABCD කියනවනම් ඉතින් වෙන කවුරු හරි ගෙනත් ගන්න පුළුවන්. අපේ මිත්‍රයාට නිත හරි BC එක නැකත් වැටෙනවනේ හරියටම. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඉරිදා උදේ 8ට කියලා නැකත් තියෙන සරසවි නැකත් තියෙනවා කියලා. ඔක්කොමල ගෙවල් පැත්තේ කට්ටිය කතා කරනවා එළ අකුරු කියවල යන්න කියලා. BC වැඩි වුණාම අසනීප එකක
සොස්තර මාත්‍ය ආ කමන්න තවත් හොඳයි නේ ඉගෙන ගත්ත මාත්‍යෙක් නේ එන්න කිව්ල ළමයාට අකුරු කියවුවා ළමයාට අකුරු කියවලා මේ මේ ටික දවසක් යනකොට මොන්ටිසෝරියෙන් ප්‍රශ්නයක් එනවා කාර්යවසම් දොස්තර මාත්‍ය අකුරු කියවපු ළමයා පොඩි ප්‍රශ්නයක් ඇති කරගෙන ඉස්කෝලේ හ්ම් දැන් අකුරු කියල ලොකු පන්ති වලට යනකොට මේ ළමයා අකුරු කියන්නේ අ ආ ඈ ඈ ඊ ඊ එතන ඉහට යන්නේ හ්ම් මතකද එතන ඉහට අකුරු ටික දැන් ඕන වුණේ නැන්නේ සෑහෙන කාලෙකින් ඔව් අකුරු කියවන්න ගොහිනම් අ ආ ඈ ඈ ඊ ඊ ඌ ඌ එච්චර එච්චර දුර යන්නේ අර ළමයා නවත්තනවා අ ආ කිව්වා ඈ ඈ කිව්වා ඊ ඊ කිව්වා එතන ඉහට කියන්නේ හේතුව හේතුව දොස්තර මහත්තයා ටිකක් බරපතල විදිහට ඒ අකුරු ටික කියලා දීලා තියෙනවා පස්සේ තමයි දන්නේ දොස්තර මහත්තයා ඩෙන්ටිස් කෙනෙක් මොකද මේ අකුරු කියවන්නේ මේ විදිහටනේ හෙන්ඩ ළමයි ඕනගෙන කවුරු කවට ආවත් කියන්නේ ආ කියන්න ඈ කියන්න ඊ කියන්න ඒ එහෙම තමයි දරුවාට කියවුණ ටිකක් බරට ඒ ටික බලන්න ආభాෂ කියන්නේ එතනින් එහාට අකුරු කියවද්දි දෙපාරක් ඉදලා තමයි ළමයා කියන්නේ මොකද කවදාද දොස්තර කෙනෙක් දද්දොස්තර කෙනෙක් කයි කියලා හිතන්නේ හැබැයි දද්දොස්තරලා කියන දේවල් දැක්කහම මේ දවස්වල හරි තවත් ප්‍රශ්න තියෙනවා අර සිංගල පාඩම කතන්දරේ මෙහෙමයි සාමාන්‍යයෙන් ওই සංශයාර්ථය කියලා අමාරු පාඩමක් තියෙනවා සංශය කියලා කියන්නේ බිඳුවනේ ඔව් එතකොට මේ සංශයාර්ථය කියලා කියන්නේ නිකන් වෙන්න ඇති මේ නිකන් ඒක එහෙම වෙන්න ඇති ඔය කිව්වට ඔක බොරු වෙන්න ඇති අද ඒගොල්ලෝ ඇවිල්ලා නැතුව ඇති අද මේ ප්‍රශ්නේ වෙන මොකක් හරි වෙන්න ඇති කියලා කියන්නේ අන්න ඒ වගේ සංශයාර්ථයෙන් පිරිච්ච ගීතයක් තමයි ඊළඟට අපි අහන්න යන්නේ බලන්න වෙන්න පුළුවන් දේවල්ද මේ ගීතේ තියෙන කියලා සොඳුරු අතීතය නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති ඒ හින්දා යනි සෙනෙහසිතින් අපි ආදර
ඇති සොඳුරු අතීතයේ නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති ඒ හින්දා යනි සෙනෙහසිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇති සතුටු සිනා මැද භවය පුරා ළඟ ඉන්න ඇති එතත් මගේ සිත අද මෙන් කැපවි ඔබේ නමට පුද දෙන්න ඇති සොඳුරු අතීතේ නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති ඒ හින්දා යනි සෙනෙහසිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇති බාධක හමුවේ ආහින්දා ජය ගන්න ඇති ආත්ම ගණනේ උරුදු ලෙසින් අපි දී අයුරින් හමුවෙන්න ඇති සොඳුරු අතීතේ නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති ඒ හින්දා යනි සෙනෙහසිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇති සොඳුරු අතීතේ නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති ඒ හින්දා යනි සෙනෙහසිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇති කවුරුන්ද ඔබ මගේ කවුරු
සුප්‍රකට මේ ජනමාධ්‍ය පිළිබඳ මහාචාර්ය කෙනෙක් දැන් සම්මානිත මහාචාර්යවරයෙක් දැන් එතුමා එංගලන්තේ ගිහිල්ලා ඉගෙන ගන්න කාලේ කාලයක් එංගලන්තේ මේ විවිධ කටයුතු වලට ගියා එතුමා මේ BBC එහෙමත් වැඩ කළා මේ මහාචාර්යතුමා මේ බ්‍රිතාන්‍ය ගුවන් දේශයේ වැඩ එහෙමත් නිතර තමන්ගේ දායකත්වය ලබා දුන්නා සිංහල පිළිබඳව බොහොම විශේෂඥයෙක් වුණා එතුමා එතුමාගේ ගෝලිය හොඟ දිනක අහගෙන ඉන්නවත් ඇති කියයිද මන් දන්නේ නැහැ වැරදි විදිහට වරද්දලා එතුමා ඉස්සර දවසක් එංගලන්තේ යනකොට මේ ගෑනු ළමයි කාඩ්ලා ඉන්නවලු महेंद्र
උදේ 11 විනාඩි 35යි දැන් තමයි නැකත උදා වෙලා තියෙන්නේ හරිනම් කියනවනම් මොකද කින්ස්ලි අවිත් කියනවත් එක්කම අපි හැමෝටම ප්‍රශ්නයක් තිබුණා වික්ටර් ලෙලුම් කින්ස්ලි මේ තුන්දෙනාත් එක්ක තියෙන ප්‍රශ්නේ මොකක්ද අද දවසේදී ඒක निराකරණය වෙනවද ඒ ප්‍රශ්නේ විසඳුමද කින්ස්ලි දැන් මේක මේ අන්තර්ජාලය හරහාව ප්‍රශ්නයක් නේ මේකේ ප්‍රශ්නේ මුලමදාග ඔක්කොමලා දන්නවා දැන් නොදන්න අය ඉන්නවා නම් වික්‍රත්නායක ඉස්සර කතා කරේ මහාචාර්ය කෙනෙක් ගැන දැන් කතා කරන්නේ ආචාර්ය කෙනෙක් ගැන ආචාර්ය වික්‍රත්නායක ගේ පුතණුවන් ලෙලුම් රත්නායක මහත්තයා පහුගිය දවස්වල අන්තර්ජාලයට මුදාහැරපු ප්‍රවෘත්තියක් නිසා රටම කැළඹුණා බුකිය කැළඹුණා කියලා භාෂාවෙන් කියන්නේ බුකිය කැළඹුණා එතකොට අපි මේ ගුවන් විදුලි කට්ටිය හම්බ වෙනවා කියලා කියන්නේ දැන් මේ මොහොතේදී අපිට ගුවන් විදුලියට කාලයක් නැහැ මේ ගුවන් විදුලි විශ්ය කියන එක මම මේ කියන්නේ මේක ඇතුලේ මලගිය ඇත්තෝ ගෙන්නනවා සාමාන්‍යයෙන් අපි සාත්‍රයක් බලන්න එහෙම ගියහම තමයි මැරිච්ච කට්ටිය ගෙන්නලා අහලනේ කටහඬින් අහන්නේ සාත්‍ර බලන්න එහෙම කරන්නේ හැබැයි ගුවන් විදුලි හරියට මලගිය ඇත්තෝ ඇවිල්ලා යනවා ඔය ගායනා කරපු ගීත ගායනා කරපු අය නිර්මාණය කරපු අය වචන ලියපු කට්ටිය එහෙම ගොදෙනෙක් දැන් මල වුණ අතර ඉන්නේ හැබැයි ඒගොල්ලෝ නිතර කැඳවනවා මේකට සමහර වෙලාවට මේකෙදී අහන්නේ අර මැරිච්ච එක්කෙනා කියපු සින්දුවක් නේද ඔය යන්නේ මැරිච්ච එක්කෙනා අනේ මැරිලා නේද අය එහෙම කියන්නේ අපි ගීතේ විඳිනවා එතකොට මේ හුඟක් දේවල් වලදී අපි කොන්දේසි විරහිතව අපි සමන් දෙනවා අපේ අපේ ඇඟි හැංගීම් කර ගන්නවා මේ කවුරුන් ඔබ මගේ කියලා හම මේ කවුරුන් ඔබ මගේ කියලා ඔබ කල්පනා කරනවා සමහර ලාට ඒ වගේ තම තමන්ගේ ආත්මීය කර ගන්නවා හැබැයි ඒක ලියපු සමන්නතාවුද හෙට් එක කවුද දන්නේ එළියලා තියෙන්නේ කියලා අපි හොයාගෙන යන්නේ නේද ඒ නිසා ඒ වගේ මේ මේ කතෝපකතනෙන් පස්සේ මේ වෙලෙන්දැන්වීමක් විදිහට මේක පූර්ව ප්‍රචාර වාක්‍යයකට ගත්තා විතරයි මේ වික්‍රත්නායක මහත්තයාවත් ලෙලුම් රත්නායක මහත්තයාවත් තාම මේ මහත්තුරු දෙන්න එහෙම නැත්නම් අනුතරමෙන් ජේෂ්ඨ සහෝදර ජයන්ත රත්නායකවත් ඒ පවුලේ වෙන රත්නායක කෙනෙක්වත් තාමමට දුරකථන අමතුමක් නම් දුන්නේ නැහැ. එතකොට වෙන එකක් තියා මේ මේ කට්ටිය ගොඩේ ඉන්න අර සින්දුලින මහාචාර්යතුමා එතුමාවත් තාම දුරකථන අමතුමක් දුන්න වැඩසටහනෙන් පස්සේ කතා කරලා ඉත දන්නේ නැහැ. මොකද මේ කට්ටිය මාත් එක්ක ළඟින් වැඩ කරා මේ අපි රම්‍ය තීර්ථය කියලා වැඩසටහනක් කළා. මේ වැඩසටහනේදී මේ හැමදෙනා මට අඩු වැඩි වශයෙන් ඔබට රසාස්වාදයෙන් ලබා දෙන්න සඳහා ඔවුන්ගේ කාලය ඔවුන්ගේ දක්ෂතාවය කැප කළා. මේ තාත්තා පුතාලගේ ප්‍රශ්නේ ගෙදර විසඳ ගන්න අරිමු අපි. උඟ දිනක හිතා ඉන්නේ අද දෙන්නා ගෙනල්ලා මැදිරි දෙහික දාලා අද රණ්ඩුවක් අවශ්‍යයි කියලා. නැහැ ඒකේ පෞලේ ප්‍රශ්නයක්. ඒක ප්‍රශ්නයක්ද නැද්ද කියන කාලය විසින් ඔබට තීරණය කරන්න දෙයි. මේ උතුම් සංගීතඥයන්ගේ මේ නිර්මාණ භාවයන් විඳින්න අපි ඔබට ආරාධනා කරනවා. ලැබටරානේ. හැබැයි මේ තාත්තා පුතාලා එකට හම්බු වෙච්ච ගීතයක් තියෙනවා. මේක හුඟ දෙනේ දැන් ආයෙ උතරින් එහාට අප පුතාලා කියා ගන්න එකක් නැති වෙයි කියලා හිතාගෙන ඉන්නවා නම් නෘත්‍යගී මිහිර කියලා පරණ CD එක මත සංගීත තැටියකට ඔවුන් දෙදෙනා එකවර ගාය මේ ගායනයක් කළා මේකෙදි ලස්සනම වැඩේ කියන්නේ තාත්තා පුතාට මේ මේ රජෙකුට වගේ සලකනවා මේ කතාවේ හැටියට හැබැයි මේක මේ සිරිසඟබෝ නාට්‍යයට වික්‍රත්නායක මහත්තයාගේ කටහඬින් ඇහෙනවා මේ පුතාට කියනවා ඇයි අප්පා මෙච්චර දුන්නට රජකම ගන්න නැත්තේ කියලා පුතා කියනවා මේවා මේ ඒ තරම් හොඳ දේවල් නෙමෙයි කියලා පුතාට කටහඬ කවන්නේ නැත්නම් කටහඬ ඇහෙන්නේ ලෙලුම් රත්නායකගෙන් තාත්තට ආචාර්ය වික්‍රම් රත්නායකගෙන් අපි නිර්මාණ විඳු මේ මිනිසුන්ගේ නිර්මාණ විඳින්න අපි ඉගෙන ගනිමු मोन विकार दो मेक स्वामी मोन विकार दो मेक स्वामी संग बोधि कुमार विकारें दोडावी स्वामी मेरा ते पोटुन गन्न नैली संग बोधि कुमार विकारें दोडावी स्वामी मेरा ते पोटुन गन्न नैली रज विंटे की देशवासी बोसे यद इन्ना वो संग बोधि गेन्नी इत तमति नोवन कारी बार दूर वैड की बोम नो मैत सिंधी तेरी रज नो वेन्ने है संग बोधि रज नो वेन्ने है संग बोधि सिंगलुंगे में दीपे किरीटे दरीम सहसील धर्म दान वेद हानी सिंगलुंगे में दीपे किरीटे दरीम सहसील धर्म दान वेद हानी दस धर्मेन कलाम आंडु दीपे सिधु वेन्ने द संघ बोधि पापे दोष नो मतलक किरीट इस दरी म सुंद कुमार नोवे बुद्धि हानि
රජ උනාම කෝ ස්වාමි සීලේ රජ උනාම කෝ ස්වාමි සීලේ රුර අච්චු කරන්ද ගියාම තිබේද සීලේ ඒ නිසා තමාය ඊට කෝලේ රුර අච්චු කරන්ද ගියාම තිබේද සීලේ ඒ නිසා තමාය ඊට කෝලේ හිත විවේක හිම වේද ස්වාමි ලොකු බාධා විදාන සීල හානි ඒක හිතට කයට බොම බොම දුක් පමුණුවාය ස්වාමි බුද්ධි සාරා බලන්න මොනතරම් ගම්බිර කටහඬවලද කියලා මේ සොඳුරු මිනිසුන් බැනගත්තොත් එහෙම කොච්චර නරක විදිහට හේ දෙලියට ඒක නිසා මේ අය බණින්න තැනටපත් කරන්න එපා මේ අයගේ මේ නිර්මාණ රස විඳින්න අපි ආරාධනා කරනවා එයාට තව කප්සුවහස් කාලයක් එයාගේ නිර්මාණ ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා කියලා විත්‍රායයටත් ලෙලුම් මල්ලිටත් ඒක මාරණයකමන්නේ නේද එහෙම තමයි කලා ලෝකේ අයියල මල්ලලා තමයි හැදෙන්නේ හැබැයි මම දැන් ඊළඟට කියන්න යන්නේ මේ 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 තාත්තර පුතාලගේ ප්‍රශ්නය සම්බන්ධ කිසියම් සම්බන්ධයක් තියෙන ගීතයක් නෙමෙයි ඊළඟට වාදනය කරන්න මම තෝරගත්තේ මේක සුනිල් අයියාගේ පුතාට සුනිල් සර් ලියපු සින්දුවක්. සුනිල් අයියාගේ පුතා කියලා කියන්නේ කවුද කියලා මම කියන්න කලින් සුනිල් අයියා ගැන කතා කරන්න ඕනේ. කලා ලෝකේ හැමදාම මේ සුනිල් අයියායි සුනිල් සර්ු එක වයසේ මට හිතෙන්නේ. නමුත් එක්කෙනෙක් සදාකාලිකව සුනිල් සර් අනිත් එක්කෙනා සදාකාලිකව සුනිල් අයියා. එක්කෙනෙකුටවත් සර් කියන්න දෙන එකක් නැහැ මං හිතන්නේ තොප්පිය දාලා ඉන්න සුනිල් අයියා. මොකද සුනිල් අයියා කියලා කියන්නේ ජිප්සිස් නායක සුනිල්. ඔහු එදා මෙදාතුර සුනිල් අයියා තමයි අපේ තාත්තලගේ වයසේ හිටියත් කලා ලෝකෙට ආපුවාම. සුනිල් සර් කියලා කියන්නේ මහාචාර්ය සුනිල් ආරිරත්නට. 1949 ජූලි මාසේ 28 වෙනිදා නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ඉගෙනුම ලැබපු අර 28 වෙනිදා උපන්දින සමරන මහාචාර්ය සුනිල් ආරිරත්න විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාවට ප්‍රථම පන්ති සාමාර්ථයක් ලබා ගන්නවා. 1972 දී වෘත්තීය ජීවිතයේ කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙක් විදිහට ආරම්භ කළා. පස්සේ යාපනයේ මණ්ඩපයේ සිංහල අංශයේ කථිකාචාර්යවරයෙක් විදිහට සේවය කරනවා. පස්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ආචාර්යවරයෙක් බවට පත් වෙනවා. බහත්කණ්ඩ විශ්වවිද්‍යාලයෙන් සංගීත විශාරද උපාධිය ලබා ගන්නේ ප්‍රථම පන්ති සාමාර්ථයක් එක්ක. ආචාර්ය උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් හිමි කරගන්න ආසියාතික අධ්‍යයන කේන්ද්‍රය මගින් ලබාගත් දෙමළ සහතිකයෙකුත් එතුමාට හිමි වෙනවා. ගීත රචකයෙක් විදිහට 1981 ජනාධිපති සම්මානය, 1983 ජනාධිපති සම්මානය, 1984 සරසවි සම්මානය, 1987, 1990, 1992, 1995, 1996, 1997 වර්ෂ 2000 මේ ඔක්කොම ජනාධිපති සම්මාන. ටෙලිනාට්‍ය ගීතවලට 1996, 1997, 2001 ජනප්‍රිය ගීත රචකයා විදිහට ටෙලිනාට්‍යවල සම්මාන ලැබන 1993 තමිල්මණි හින්දු සංස්කෘතික අමාත්‍යාංශයෙන් දෙමළ ගීතයකටත් සම්මාන ලැබනවා. ඒ ඔයිට වැඩිය කියන්නේ කිව්වොත් එහෙම කටර ඉදරා සුනිල් ආචාර්ය මහාචාර්යතුමා ගැන. ඒතර මම එක කිව්වේ සුනිල් සර් කියලා තමයි අපි ශ්‍රේත්‍රය හඳුන්වන්නේ. සුනිල් සර් සුනිල් අයියාගේ පුතාට සින්දුවක් ලිව්වා. ඔහු ගයාන් පෙරේරා. හැබැයි කලින් සිද්ධියයි මේ ගීතයේ අතරේ වචන සම්බන්ධතාව ගොඩනගා ගැනීම ඔබට අයිතියක් මිසක් මගේ පැතුමක් නෙමෙයි. बाजार कट माली मैं बाजार कट माली आह सपने पुलवाद ने आह सपन पुलवाद ने एड्रेस ने හිටනං වැඩ කිඩ බොක්කෙන් අද අතල
heta chora vennen padarthi unada hena hura vetinawa hingana paathare address ne
උදේ 11 විනාඩි 58යි කින්ස්ලි ඇවිත් වැඩසටහනත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබට දුරකථනය කිව්වා 0112848888 ට කතා කළා බොහෝ දෙනෙක් ඒ හැම දිනාටම ස්තුතිවන්ත වෙනවා ඒකම තමයි ඒ පැතෙන් විතරක් නෙමෙයි කින්ස්ලි අපිත් එක්ක ඉන්නවා Facebook කරහා ඒ වගේ SMS කරන බොහෝ පිරිස් ඒ අයරත් අපි chance එක දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ලබන සුමානේ අපි ඔබට අවස්ථාව ලබා දෙනවා අද අපිට මමයි මහේෂයි විතරයිනේ කතා කරේ අපි ලබන සුමානේ දර අද මේ ආරම්භක පදේ විතරයිනේ කිව්වේ මෙතනින් එහාට අපි කතා බහ කරලා වෙනද වගේම කතා කරන්න පුළුවන් ද කියලා උත්සාහ කරමු ඔබත් එක්ක කතා බහ කරන්න සමහර දේවල් තෝරන්න එහෙම අපිට අවස්ථාව තියෙනවා අන්තර්ජාලයෙන් අපි අහුම්කන් දීපු මිතුරුනි ආයුබෝවන් අපි එහෙනම් මේ සුමානට සමු ගන්නයි උත්සාහ කරන්නේ අපි ලබන සුමානේ හමු වෙනවා ලබන ඉරිදා වැඩසටහනේ නම දැනට අපි යොදාගත්තේ කිංග්ස්ලි ඇවිත් කියලා ඔබ අකමැති නම් ඒකත් කියන්න අපි ඔබට පුළුවන් අන්තර්ජාලයෙන් අපේ Facebook හරහායිම අපිට පණිවිඩ කියන්න තියන්න ඒ වගේම ඔබ ලියන අපුරු නිර්මාණ ඔබට හමු වෙච්ච සමහර නිර්මාණ මාත් එක්ක බෙදා හදා ගන්න පුළුවන් නම් මම කැමතියි ලියන්න අන්තර්ජාලය හරහා Facebook හරහා SMS පණිවිඩ ආකාරයෙන් මේ ඕනමයකට අපි ඔබට අවස්ථාව ලබා දෙන්නම් එහෙනම් අද අත හිත දීපු කට්ටිය බොහොමයි සියලු දෙනාට ස්තුතියි සමු ගන්නට අවසරයි මහේෂා සමග මම කිංග්ස්ලි රත්නායක थे तरुण काले एक से नोरेंदे सोयमी सैमवे सितुदे पैतुदे जीविते तरुण काले एक से नोरेंदे सोयमी अनंत सुंदर दिव्यमाल उयने जीविते तरुण काले एक से नोरंदे सोयमी सैम वेले सितुते पैतुदे जीविते तरुण काले एक से नोरंदे सोयमी kere na vishwase jeevite tarun ka ek se norande soyami samave